රයිට් අපි එකතු වෙලා ඉන්නේ US jobless claims live trading event එකත් එක්ක. ඉතින් අපි බලමු අද කොහමද markets respond කරන්නේ කියලා jobless claims event එකට. ඊයේ job openings event එකෙන් පස්සේ අපිට gold වල ලොකු demand එකක් බලා ගන්න පුළුවන් වුණා. හේතුව තමයි job openings previous forecast record low එකකට ඊයේ drop වුණා. දැන් labor market එක negative side එකට තමයි US වල යන්නේ. Right. එතකොට මේක Federal Reserve Rate Cuts ඉක්මනට වෙයි කියන sentiment එක market එකට price කරන reason එකක්. දැන් අපි අද බැලුවොත් එහෙම US ADP employment data 99,000 වලට drop වුණා. Forecast එක තිබ්බේ 145,000, previous එක තිබ්බා 122,000. Market එක expect කරේ වැඩි වීමක්. ඇත්තටම actual එක release වුණේ previous forecast දෙකටම වඩා negative outcome එකක් එක්ක. ඉතින් මේ විදිහට labor data drop වුණොත් නම් අපිට dollar sell off එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මම Discord committee එකේ ඔයගලන්ට කිව්වා gold sell side එකෙන් අයින් වෙන්න කියලා. අපිට uptrend එකක් බලා ගන්න පුළුවන් කියලා, විශේෂයෙන් ඊයේ job openings negative වීමත් එක්ක. දැන් අද අපි බලමු previous forecast වලට වඩා jobless claims data drop වුණොත්, ඒ කියන්නේ jobless claims වැඩි වුණොත් අපිට gold recovery එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන් අපි ගමු 2523 වගේ levels අපිට target කරන්න පුළුවන්. above 1 වලින් අපි බැලුවොත් එහෙම අපිට මෙතන තියෙනවා අපේ strong supply area එක. ඉතින් 2530 level එක break කරයි කියලා මම බලාපොරොත්තු නැහැ gold price එක. හැබැයි දැන් market sentiment එක වෙනස් වුණොත්, dollar negative side එකට වෙනස් වුණොත් අපිට gold price එකේ above recovery එකක් බලා ගන්න පුළුවන් 2523 හෝ 2529 levels වලට. අමතක කරන්න එපා හෙට NFP data release වෙනවා. NFP data වලින් ලොකු volatility එකක් එන්න පුළුවන්, විශේෂයෙන් gold 2530 කියන්නේ strong supply area එකක්. ඉතින් මේ supply area එකෙන් gold price එක සම්පූර්ණයෙන්ම හැරෙන්න පුළුවන් හෙට average hourly earnings සහ US unemployment data positive වෙලා ආවොත්. ඒකත් මතක තියාගන්න ඕනේ. දැන් තියෙන sentiment එකත් එක ගත්තොත් අපිට dollar weakness එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. right මේ වෙද්දි join වෙලා ඉන්නවා අපි ගත්තොත් තාමත් කට්ටිය join වෙන ගමන් 120ක් join වෙලා ඉන්නවා. 121යි දැන්. ඊටස් පුළුවන් තරම් උත්සාහ කරන්න event එකට කලින් join වෙලා ඉන්න. මට last minute ඔයගලන්ව approve කරන්න විදියක් නැහැ. ඔබේ ඉවෙන්ට් එක ફોકસ කරන නිසා. ඉතින් මම හැමෝගෙම ඉල්ලනවා මම විනාඩි 15කට කලින් ඔයගලන්ට Teams link එක share කරන්න. ඉතින් join වෙන්න. මොකද දැන් 5:58 වෙලාව. තව අපිට තියෙනවා විනාඩියක් jobless claims event එකට. අපි බලමු කොහමද data release වෙන්නේ කියලා. කට්ටිය ලෑස්ති වෙන්න. risk එක manage කරන්න හැමතිස්සෙම අඩු lots වලට යන්න. හේතුව තමයි ඕනම දෙයක් news time වල වෙන්න පුළුවන්. මොකද volatility එක තමයි අපිට challenging situation එක වෙන්නේ. බලමු මොකක්ද වෙන්නේ කියලා. තත්පර තියෙනවා අපිට 20ක්. බලමු. තප්පර 10යි. දස් පන්සිය 19 මේ වෙද්දි ගෝල් ප්‍රයිස් එක බලමු. ගෝල් සෙල් එකක් ගමු අපි. ගෝල්ඩ් සෙල් එකකට යමු. ගෝල්ඩ් අපි 2517 මගේ එන්ට්‍රි එක ආවා. 2512 ටේක් ප්‍රොෆිට් එකට තියාගන්න. ගෝල් 2512 අපි ටේක් ප්‍රොෆිට් එක විදියට ගමු. ගෝල් සෙල් එකක් මම එක්සිකියුට් කරා. බලමු jobless claims weekly jobless claims නම් පොසිටිව් වෙලා එනවා. ගෝල් 2512 තමයි මම ටේක් ප්‍රොෆිට් ඒරියා එක විදියට ගන්නෙ. 2517යි එන්ට්‍රි එක. exit area එක අපි 2523ට අරගමු.
යමු ප්‍රයිස් චාර්ට් එකට. 1512 තමයි මගේ ටේක් ප්‍රොෆිට් ඒරියා එක. ඔගලන්ට මාක් කරනවා. මේ ඒරියා එක අපිට ගන්න පුළුවන්. ටේක් ප්‍රොෆිට් එක විතරක් බලමු. ප්‍රයිස් වොලටිලිටි එක ස්ට්‍රොංද කියලා. 1523 එක්සිට් ඒරියා එක මෙතන උඩ තියෙනවා ඔගලන්ට බලා ගන්න පුළුවන්. නැත්තම් අපිට ගන්න පුළුවන් රීසන් ඒරියා එක විදිහට 2514 ඒරියා එක ටේක් ප්‍රොෆිට් එක විදිහට 30 pips ටාගට් කරලා බලමු ගෝල් මොකද කරන්න කියලා. 2517යි මගේ එන්ට්‍රි එක. ඔබලංගේ සෙල් එන්ට්‍රිස් දාගෙන යන්න බලන්න. කට්ටියගේ සෙල් එන්ට්‍රිස් දාගෙන යන්න බලන්න. සම්පත් කියන ඩොලර් වැස්සක් වහින්න යන්නේ කියලා අපි බලමු. සම්පත් 2517යි එන්ට්‍රි එක. රයිට් රයිට්. 2517න් ගොඩක් අය එන්ට්‍රිස් අරගෙන තියෙනවා. දස් පන්සිය දා හතයි ගොඩ දෙනෙක් ගෙන්ට්‍රිස් බලමු. ADP ඩේට වලටද ගෝල් පෝකස් කරන්නේ මෙනත්තාං වීක්ලි ජොබ්ලස් ලේම්ස් වලටද කියලා වයස්ලත් කොන්ෆිඩන්ට් එලා ඉන්නවා. යමු ගොඩ කරන්නේ බලන්න. වයස්ල සෑන ස්ට්‍රෝන් වෙලා ඉන්න 2519 මේ වෙද්දි ප්‍රයිස් එක. Jobless claims වලට react කරන පාටක් පේන්නේ නැහැ. දස් පන්සිය විසි එක reach වෙනවා. දොස් දවසක් වෙන්න පුළුවන්. බලමු 2520යි ආපෝ ප්‍රයිස් එක. දස් පන්සිය 19යි. බලමු මොකද කරන්න කියලා. බයස් ලද සෙලස් ලද පන්සිය විස්සයි. ට්‍රේඩර්ස් මම හිතන්නේ අද ගෝල් ප්‍රයිස් එක අප්ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරයි. මම ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා. ලොස් ගන්න මම ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා. ජොබ්ලස් ක්ලේම්ස් ප්‍රයිස් කර ගන්නවා නම් මෙච්චර වෙලා දගලන්නේ නැහැ. රයිට් 2520න් ගෝල් ප්‍රයිස් එක ගොඩක් දුරට ආපහු අප් වෙන්න පුළුවන්. රයිට් 30 pips loss එකක් තියෙනවා මට. 2520 මම exit වෙනවා. 2524 levels වලට යන්න පුළුවන් price එක. gold price එක අද අපිට ඕන levels වලට යන එකක් නෑ. uptrend එක strong. trade එක මම close කරා. loss accept කරා. Jobless claims වලින් ලොකු volatility එකක් කරගෙන ඉන්නේ නැහැ අද. අපිට ADP data තියෙනවා 99,000 drop එකක්. ඒත් එක්කම jobless claim 227,000 ආවට අපිට previous forecast එක ගත්තම market moving outcome එකක් එන්නේ නැහැ. කොහොමවත් මම හිතන්නේ බයස්ලා confident වෙයි. එකයි ප්‍රයිස් එක. ලොස් ගත්තද කට්ටිය? අප් කරයි ප්‍රයිස් එක. 2521යි මේ වෙද්දී ඔයගලන්ට පේන ඇති ට්‍රේඩර්ස්. යස් යස් සශික ගත්තා කියලා කියනවා ට්‍රේඩ්ස්. ඕකේ. එහෙම තමයි. ඉතින් ලොස් ප්‍රොෆිට් දෙකටම ලෑස්ති වෙන්න ඕන. කොහොමනත් ට්‍රේඩ් එක ලොකුට අල්ලන් හිටියේ නැහැ. අපි තේරුම් ගත්තා අපේ එන්ට්‍රි එක වැරදි කියලා. පේනවා ඇති දැන් 2522ට ඇවිල්ලා තියෙනවා.
පොරොත්තු 2524 25 levels වලට එයි. හැබැයි 2530 අද break කරයි කියලා හිතන්න අමාරුයි. සමහර 2530 ට ගියලා අපේ group member කෙනෙක් කියනවා වගේ down trend එක ගන්න පුළුවන්. හැබැයි මතක් කරනවා ඩොලර් weakness එකක් බලා ගන්න වෙනවා. මොකද labor data දිගින් දිගටම market disappointment තැනට අරගෙන ගිහිල්ලා තියෙනවා. හෙට තමයි අන්තිම තුරුම්පුව. හෙට NFP එකත් negative වුණොත් unemployment එකත් වැඩි වුණොත් ඒත් එක්කම average hourly earnings උත් negative side එකට ගියොත් gold අපිට අලුත් high එකක් බලා ගන්න පුළුවන් වෙයි 2530 level එක break කරලා. like how the loss accept කරේ loss ගත්ත කියලා කියනවා. ඉතින් right හිත අවුල් කරගන්න එපා traders. දැන් ආපහු aggressive trade වලට යන්න එපා. හිතේ අවුලක් තියනවා තමයි. ඔයගලන්ට වගේම මටත් හිතේ අවුලක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ තනිතනිය loss වුණාට මම loss වෙන්නේ කට්ටියක් ඉදිරි පිට. right ඉතින් ඒ නිසා මට එතන තියෙන emotional damage එක වැඩි. නමුත් අපි මේකට පුරුදු වෙන්න ඕන. business එකේ module එක මේක. ඒක නිසා ආපහු දැන් වැඩි charts එක දඟලන්න යන්න එපා. ගියන් කියන ලොට්ස් මැනේජ් කරපු නිසා ලොස් ගානක්වත් නෑ. අනිවාර්යෙන් ගියන් මම ඒකයි කියන්නේ ලොට්ස් ගොඩක් වැදගත් වෙනවා. රයිට් ඉතින් අපි සෙෂන් එක මෙතන ඉවර කරමු. අපි බලමු 60 දවසත් අපිට තියෙනවා. හැම එන්ට්‍රි එකක්ම ප්‍රොෆිටබල් එන්ට්‍රි එකක් වෙන්න ඕනේ නැහැ. රයිට් අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ අපි ගන්න ට්‍රේඩ් එක ඒකේ කන්ෆ්ලුවන්සස් එක නැත්නම් ඒකේ රිලයබිලිටි එක ට්‍රේඩ් එකේ ක්වොලිටි එක වැඩි කරගන්න. නමුත් වර්ධින වෙලාවල් වලට අපි මතක ඇතුව නිහතමානී වෙලා අපි වැරදි කියන එක තේරුම් අරගෙන මාකට් එකත් එක්ක හැප්පෙන්න යන්නේ නැතුව රයිට් අපේ ඊගෝ එක පැත්තකට දාලා අපි වැරදි කියන එක තේරුම් අරගෙන ඉමීඩියට්ලි ට්‍රේඩ් එකෙන් එක්සිට් වෙන්න ඕන. දැන් ටිප්ස් 30ක ලොස් එකක් මම අද ගත්තා. හැබැයි මම ඒක ගන්නෙ නැතුව මාකට් එකත් එක්ක හැප්පෙන්න ගියොත් මගේ ඊගෝ එකේ නෑ මම හරි මට හරියන්න ඕනේ කියලා හිතාගෙන හිටියොත් සමහර විට ලොස් එක ඊට වඩා වැඩි වෙලා තමයි මට ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න වෙන්නේ. ඉතින් නිව්යෝක් ඕපනින් එකේ ගෝල්ඩ් කරෙක්ටිව් ඩ්‍රොප් එකක් එන්නත් පුළුවන්. හැබැයි ගොඩක් දුරට 2524 2525 ලෙවල් වලට ප්‍රයිස් එක අරගෙන යයි. ජොබ්ලස් ක්ලේම් සප්ලයිසින් නැති නිසා. පර්ෂඩාන සර්විසස් PMI තියෙනව නේද කියලා. ඔව් පර්ෂඩ් සර්විසස් PMI තියෙනවා. නමුත් ඒක ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ මේ වෙලාවේදී. මැනුෆැක්චරින් තරම් ලොකු වොලටිලිටි එකක් එන්නේ නැති නිසා. ඒත් එක්කම අපිට non manufacturing PMI data තියෙනවා. non manufacturing employment තියෙනවා. right non manufacturing employment උත් ගොඩක් වැදගත් වෙනවා. right මේ ටික අපි මොනිටර් කරලා තියාගන්න ඕන. කොහොමුණත් හෙට දවස ගොඩක් වැදගත් වෙනවා. අපි බලමු labor data කොහොමද non manufacturing employment data කොහොමද negative side එකට එනවද positive side එකට එනවද කියලා. non manufacturing employment එකත් negative වුණොත් තම dollar වලට sorry.com වෙලා යනවා. right එහෙනම් traders thank you join වුණාට loss එක recover කරන්න දඟලන්න නම් යන්න එපා. මම ආපහු ඔයගලන්ට ඒක මතක් කරනවා. අපි මේක මේ විදියට මේ discipline එක අරගෙන යන්න ඕනේ. right profit වුණා වගේම දිගටම loss එකක් accept කරනවා අනිවාර්යෙන් පුරුදු වෙන්න ඕන. නැත්තම් ගොඩක් අය වරද්ද ගන්නෙ ඔන්න ඔතන තමයි. profit වලට විතරයි පුරුදු වෙන්නේ loss වලට පුරුදු වෙන්නේ නැහැ. ඔය බලමු හෙට කොහොමද අපිට market එක opportunity එක දෙන්නේ කියලා. good luck හැමෝටම.